ආයුබෝවන් මේ ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ සෞන්දර්ය අංශයයි ආදරණීය දුවේ පුතේ ඔබට මතක ඇති මේට පෙර මේ වැඩසටහන තුලින් අට ශ්‍රේණියට අදාළ නර්තන කලා ඉතිහාසය ඉගෙනගත් බව අද අප සූදානම් වන්නේ 9 ශ්‍රේණියට අදාළ නර්තන කලා ඉතිහාසය පිළිබඳව තොරතුරු ගෙනීමටයි ඒ අනුව නමවන ශ්‍රේණියට අදාළ මූලාශ්‍රයන් වන්නේ සෙල්ලිපි සහ සංදේශ කාව්‍යන්ය. මුලින්ම අනුරාධපුර යුගයේ සහ පොළොන්නර යුගයට අයත් සෙල්ලිපි සහ ඒවායේ දැක්වෙන නර්තන කලා ඉතිහාසය පිළිබඳව තොරතුරු මොනවාදැයි හඳුනා ගනිමු. අනුරාධපුර යුගයට අයත් සෙල්ලිපි දෙකක නර්තන කලාව පිළිබඳ තොරතුරු දැකිය හැකිය. ඒවානම් සැසේරුවගල සෙල්ලිපිය හා කොරවක්ගල සෙල්ලිපියයි. සැසේරුවගල සෙල්ලිපිය. මෙම සෙල්ලිපිය ක්‍රිස්තු වර්ෂ 15 සහ 2 සියවස්වලට අයත් වේ. මෙහි නටන ගහපතියා විසින් පවරා දෙන ලදී යනුවෙන් සඳහන් වේ. නටන ගහපතියා යනුවෙන් අදහස් කර ඇත්තේ එකල නැටුම් පරම්පරාවක් සිටිය බවය. කොරවක්ගල සෙල්ලිපිය. මෙම සෙල්ලිපිහේ සඳහන්ව ඇත්තේ නටන ගහපතියාගේ දුව විසින් පවරා දෙන ලදී යනුවෙනි. මෙම සටහනට අනුව එකල නැටුම් පරම්පරාවන් සිටිය බවත් පරම්පරාවෙන් පරම්පරාවට නැටුම් කලාව පවරා දී ඇති බවත් පෙනී යයි. එමින්ම පරම්පරාව අනුව බලන කල කාන්තාවන් මූලාරම්භයේදී සිටම නර්තනයේ යෙදී ඇති බවත් පෙනී යන කරුණකි. පාලමොට්ටායි සෙල්ලිපිය. මෙය පොළොන්නර යුගයට අයත් සෙල්ලිපියකි. මෙම ශිලාලිපිය අනුව දේවදාසීන් සිටි බවත් ඔවුන් නැටූ බවත් ලංකාව සොළීන්ට යටත් වූ පසුව මෙවැනි ආකාරයට දෙවියන් උදෙසා පූජා නැටුම් පැවැත්වීම ආරම්භ වූ බවත් පැවසේ. මෙම ලිපියට අනුව නළලේ සලකුණු තබා දේවදාසීන් 7 දෙනෙකු පිදූ බවත් ඔවුන්ට තැන්පත් කළ මුදලක පොලියෙන් කාසි ගෙවූ බවත් කියවි. මේ අනුව එකල නර්තන කලාව කෙරෙහි භාරතීය ආභාෂය ලබා තිබූ බවත් භාරතීය නැටුමේ එන දේවදාසී සංකල්පය පැවති බවත් කිව හැකිය. දුවේ පුතේ. ඉහත විස්තර කළ සෙල්ලිපිවල සඳහන් කරුණුවලට අනුව අනුරාධපුර යුගයේ සහ පොළොන්නරු යුගයේ නර්තන කලාව පැවති තත්ත්වය පිළිබඳ සාධක ඔබට ඉගෙනීමට හැක. සංදේශ කාව්‍ය. නර්තන කලාව සම්බන්ධයෙන් ලිඛිත මූලාශ්‍ර වශයෙන් ගම්පොළ යුගයට සහ කෝට්ටේ යුගයට අයත් සංදේශ කාව්‍ය කිහිපයක් දැක්විය හැකිය. එනම් ගම්පොළ යුගයේ තිසර සංදේශය, කෝට්ටේ යුගයේ සැලලිහිණි සංදේශය හා පරවි සංදේශයයි. මේ ඔබට දක්නට ලැබෙන්නේ තිසර සංදේශයට අයත් කවියකි. තිසර සංදේශය 14 වන සියවසේ ලියවී ඇත. දැතිගම්පුර රාජසභාවේ නැටුම් ගැයුම් විස්තර කිරීමේදී එහි වාදන භාණ්ඩ කිහිපයක් පිළිබඳ සඳහන් වේ. දේශීය වාද්‍ය භාණ්ඩ සහ භාරතීය වාද්‍ය භාණ්ඩ භාවිතා වී ඇති බව මෙමගින් පෙනී යයි. භාරතීය ආභාෂය ලබා ඇති බව මද්දල යන වචනය යෙදීමින් පැහැදිලි වෙයි. දේශීය භාණ්ඩ භාවිතා වී ඇති බව කලබෙර හා තම්මැට යන වචනවලින් පැහැදිලි වෙයි. සැලලිහිණි සංදේශය. මේ ඔබට දක්නට ලැබෙන්නේ සැලලිහිණි සංදේශයට අයත් කවි දෙකකි. සැලලිහිණි සංදේශය කෝට්ටේ යුගයට අයත් වේ.
කාන්තාවන් නර්තනය යෙදුණු බවත් විවිධ අලංකාර රංගවස්ත්‍රාභරණ පැළඳි බවත් මෙම පළවන කවියෙන් පැහැදිලි වේ. නර්තනය කරන කාන්තාවන්ගේ නර්තන විලාසය සැලෙන පහන් සිලුවක් ලෙසට මෙහිදී උපමා කොට ඇත. මෙහි දෙවන කවියෙන් දැක්වෙන්නේ විවිධ අලංකාර රංගවස්ත්‍රාභරණ වලින් සැරසී වයන පදට රංගන ලඳුන් පිළිබඳවය. ඉතා දියුණු තත්ත්වයේ ආභරණ පැළඳි බවද මෙයින් හිලිවේ. උදාහරණ ලෙස මිනි මෙවුල්ලා රන් සලඹ දැක්විය හැකිය. පරවි සංදේශය. මෙහි දැක්වෙන්නේ පරවි සංදේශයට අයත් කවි දෙකකි. පරවි සංදේශය කෝට්ටේ යුගයට අයත් වේ. කෝට්ටේ යුගය වන විට දේවභක්තිය ඉතා තදින් පැතිර ගිය කාලයකි. එම නිසා තැන තැන දේවාල ඇතිවිය. දේවාලවලත් රාජසභාවලත් නටන නාට්‍යංගනාවන් ගැන සංදේශ කාව්‍ය තුලින් වර්ණනා කෙරේ. මෙහි පළමුවන කවියෙන් නලඟනන් නොවරදවා මද්දල වාදනයට අනුව නැටූ බවත් ගී ගයමින් නැටූ බවද කියවේ. බලන්නන්ගේ සිත පැහැදෙන ආකාරයෙන් අඟනන් රංගනයේ යෙදුණු බවද කියවේ. මෙකල පැවති නර්තන කලාව කෙරෙහි භාරතීය ආභාෂය ලබා තිබූ බව නලඟනන් මද්දල වාදනයට අනුව නර්තනය කිරීම තුළින් නිගමනය කළ හැකිය. ආදරණීය දුවේ පුතේ, ඔබ මෙතෙක් සම්බන්ධ වූයේ 8 සහ 9 ශ්‍රේණියේ නර්තන කලා ඉතිහාසය පිළිබඳව ගෙන අධ්‍යාපන වැඩසටහනටයි. එම වැඩසටහන් ඇසුරෙන් අප අසන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සාහ කරන්න. 8 ශ්‍රේණිය. ප්‍රශ්න අංක 1. නර්තන කලාව පිළිබඳ ඓතිහාසික තොරතුරු ලබාගත හැකි මූලාශ්‍ර නම් කරන්න. ප්‍රශ්න අංක 2. රූකම් දක්නට ලැබෙන ස්ථාන නම් කරන්න. ප්‍රශ්න අංක 3. විවිධ වාදන භාණ්ඩ භාවිතා කළ බවට කරුණු ඉදිරිපත් කරන්න. ප්‍රශ්න අංක 4. නර්තනයේ පැවති බවට රූකම් ඇසුරින් සාධක ඉදිරිපත් කරන්න. ප්‍රශ්න අංක 5. දැනට පවතින රූකම් ආරක්ෂා කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කරන්න. 9 ශ්‍රේණිය. ප්‍රශ්න අංක 1. අනුරාධපුර යුගයේ සහ පොළොන්නරු යුගයේදී නර්තන කලා ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබාගත හැකි සෙල්ලිපි මොනවාද? ප්‍රශ්න අංක 2. අනුරාධපුර යුගයේදී සහ පොළොන්නරු යුගයේදී නැටුම් කලාව පැවති තත්ත්වය පිළිබඳ සෙල්ලිපි ඇසුරෙන් කරුණු ඉදිරිපත් කරන්න. ප්‍රශ්න අංක 3. නර්තන කලා ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබාගත හැකි සංදේශ කාව්‍ය නම් කර එම සංදේශ කාව්‍ය අයත් යුග මොනවාදැයි ලියා දක්වන්න. ප්‍රශ්න අංක 4. නර්තනයේ පැවති තත්ත්වය පිළිබඳ සංදේශ කාව්‍ය ඇසුරින් තොරතුරු ඉදිරිපත් කරන්න.